ayo mulai. Tapi dengan sedikit kerekeran itu dan sempurna juga dalam ini tatkah tek, awal ini dari baru naik sama dengan tek, sisi sempurna baru pelin teri cinta atau boh mati kepada semua kepada. Tapi itu ada beda sedikit keran, dekannya pada mundar mereka kerana yang mundar mereka sudah hadir diri mak bagai dia keran. Terbalan kerana yang pada teri buat ini mau keran ni ni kira. Terusnya apa dah hal ini? Apa perbincangan dia ada sambandnya ni kau muda itu dia ada kau muda berdo city ni kaya apa dah ni itu kau dia ke dia tu mai mai kita katakan kalau berutut ni maka ni kita dalam arah ni ni na kau lagi tarik ke kaya apa berak tu itu berdi tu kau kerja tapi apa ni muda mai jadi kau muda beraya ke dia tekte ek bawah tu pilih dia kau sesuai istirahat raya ni kau muda kita kita mai mai kita katakan kalau berutut ni itu kau lupa සිද්ධාන්ත ගොඩාක් සමූහයක් භාවිතා කරන්නේ නැතුව පොඩි පොඩි සිද්ධාන්ත කොටස් විතරක් මෙයා කරගෙන ඒවාගේ කොහොමද අපේ අදාළ විශේෂ ගොඩනැගෙන්නේ කියන එක බලන්න තමයි යන්නේ. ඒතර ඇස් ඔයගලන්ට පුළුවන් ඔය විභාගයට කරලා තියෙන අපොසස්ස් කළ භෞතික විද්‍යාවට අහලා තියෙන ප්‍රශ්න අන්‍යවගේ දේවල් මේක ඇතුලේ කතා වෙනවා. ඒවාගේ දෙයක් තමයි යන්නේ. ඉතින් අපි මේ මුලින්ම මම හිතුවා ඔයගලන්ට මේ සුලිසුලක් ළඟදි සුලිසුලක් හැමෝටම අනේ සුලිසුලඟ කියන මාතෘකාව යටතේ මොකද සුලිසුලඟ කොහොමද ඇති වෙන්නේ අනේ සම්බන්ධව පොඩි විස්තරයක් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒත් ඇත්තටම සුලිසුලඟ කියන මූලධර්මය නැති වුණාට ඒගේ ආශ්‍රිත දෙයක් භාවිත කරලා ඔයගොල්ලන්ට 2019 උසස් පෙළ ප්‍රශ්නේ පත්‍රයේ කෙටි ප්‍රශ්නයක් ආවා. ඒ වගේ දෙයක් ඉඳන් මට හිතුණා මේ වගේ සම්බන්ධව සුලිසුලඟ කියන දේ පදනම් කරගෙන පොඩි විස්තරයක් කතා කරන්න. ඉතින් අපි අමු ඉස්සරවම मात्रका आवत इसरों में ने कोहमत सुन कहती है लोगे दिए ना लोगे अट सुन कहती है कोहमत ऐतर ना उत्तीर्ण दिए ना उत्तीर्ण अट एक बाई बोले दिए ना उत्तीर्ण बाई बोले साल दे सकते हैं तो ना कैन किलोमीटर का उत्तीर्ण बुस्टेज लगा तो तो किलोमीटर दाह उधर पारा से तक का भी देना उत्तीर्ण बाई बोले इधर में बाई बोले अट සුලඟ කියන කැතියි. සූර්යාගේ බලපෑමෙන් තමයි ඇති වෙන්නේ. ඒ වගේම ෘතිය වටේට ඒ සූර්යාගේ කිරණ රැඳෙන ස්වභාවයත් එක්ක ඒ වාතය කියන එක නැත්තම් සුලඟ කියන එක චක්‍රීය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින්ම අන්නේ චක්‍රීය ක්‍රියාවලිය සම්බන්ධව කතා කරමු. අපි ඉස්සරහ බලමු නම් කොහොමද මේ සුලඟ කියන එක ඇති වෙන්නේ කියලා. සුලඟ ඇති වෙන්නේ ඇතර සූර්ය ශක්තිය ලබා ගන්නවා. සූර්ය ශක්තිය තාපයෙන් හින්දා ෘතිය වායුවේ ආශ්‍රිතව උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් කියලා තමයි සුලඟ ඇති වෙන්නේ. ඉතින් වෙන්න මොකක්ද? ෘතිය ගත්තත් එහෙම ෘතිය ගත්තත් ෘතිය උෂ්ණත්වය කියන එක බෙදලාන විදිහක් තියෙනවා. ෘතිය උෂ්ණත්වය ඇදෙන ෘතිය ගත්තත් එහෙම ෘතිය කොහොම අංශික ස්වභාවයක් හැලවෙනවා. එහෙම ගත්තත් එහෙම විශේෂයෙන්ම ෘතිය උෂ්ණත්වය වෙනස් වීම සඳහා බලපානවා අක්ෂාංශ, දේශාංශ, වගේම භූමිය සහ ජල ප්‍රවාහ ව්‍යාප්තලා තියෙන ආකාරයට ෘතු උෂ්ණත්වය තීර වෙනවා. විශේෂයෙන්ම හොඳ සූර්ය රශ්මියක් වැටෙනවා සමකාසම් ප්‍රදේශවලට. ඒතර අනිත් ප්‍රදේශවලට වඩා උෂ්ණත්වය සමකාසම් ප්‍රදේශවල වැඩි වෙනවා. මෙන්න මේ උෂ්ණත්වය වැඩි වීම හේතු කරගෙන ඒවල තියෙන වාතය, වාතාංශය වගේ සාගරවල ජලය, ඒ ජලය වාෂ්ප විදිහට වාෂ්ප වෙලා ඉන්න නැගෙනවා උෂ්ණත්වය වැඩි වෙන හේතුව. ඒ කියන්නේ අංශුවල චාලක ශක්තිය වැඩි වෙන හේතුව. චාලක ශක්තිය වැඩි වෙන හේතුව එතන ඉහළයක් සිද්ධ වෙනවා. ඉහළ ගියාට පස්සේ අන්න එතන හැදෙනවා අතිරික්තයක්. එතරම් වායුවලිය ගත්තොත් වායුවලිය හින්දා වායුව නිසා වායුවලිය මත ඇති කරන පීඩනයක් තියෙනවා. එතර පීඩනය වායු උෂ්ණත්වය අරගෙන සූර්ය තාපය ලබාගෙන සාගර ජලය පුරාගෙන සූර්ය තාපය ලබා ගැනීම හේතුවෙන් ශක්තිය වැඩි වෙනවා. කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙන හේතුවෙන් ඉහළ ළඟින් පටන් ගන්නවා. ඉහළ ළඟින් පටන් ගන්නකොට මෙන්න මේ අදාළ කියන ප්‍රදේශයේ ස්ථනක් ඇති වෙනවා. අදාළ ප්‍රදේශයේ ස්ථනක් ඇති වෙනවා. ස්ථනක් කියන්නේ වායුවේ තොර ප්‍රදේශයක් ඇති වෙනවා. වායුව තොර වෙනකොට එන්නේ අදාළ ප්‍රදේශයේ ඇත්තම වායුවින්ද පීඩනයක් ඇති කර කර හිටියා. ඒ පීඩනය නැති වෙනවා. අන්නේ පීඩනය නැති වෙන හේතුවෙන් අන්නේ ඉතර අපි කියනවා අඩු පීඩනයක් ඇති වෙනවා කියලා. අන්නේ ප්‍රදේශ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන්ම අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්න හේතු වෙන්න මොකද සූර්ය ශක්තියක් ලැබෙන ප්‍රදේශ. විශේෂයෙන් අපිට ගන්න පුළුවන් සමකාසම් ප්‍රදේශවල මේ අඩු පීඩන තත්ත්වය ඇති වෙන්නේ වැඩි වෙනවා. මේ ප්‍රදේශවල වෙන්න පුළුවන් සමකාසම් ප්‍රදේශවල එක වැඩි වෙනවා තමයි. එතකොට වෙන්නේ අන්නේ විදිහට ගත්තාම අන්න සූර්ය තාපය ලබාගෙන ශක්තිය ලැබෙන මෙන්න මේ වායු ජල ප්‍රවාහ අරගෙන උඩ යන පටන් ගන්නවා. ඒ උඩ යනකොට
මෙන්න මේ උඩ යනකොට ඇත්තම වෙන්නේ කීර්ණය කියන එකන අඩු වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා කියන උඩ යන මෙන්න මේ උඩ ගියාට පස්සේ මේව ගමන් කරන්න පටන් ගන්නවා ද්‍රව දිශර ගමන් කරන්න පටන් ගන්නවා ඒ ද්‍රව දිශර ගමන් කරන අතරමඟදී අපිට මුලවම මේ උෂ්ණත්වය අධික ද්‍රව උෂ්ණත්වය අධික වෙලා යන වායු ප්‍රවාහය සිසිල් වෙන්න සිසිල් වෙන්න නැවත සිසිල් වෙච්ච ගමන් යාගේ පීඩණය සිසිල් වුණා කියලා ගන්න සිසිල් වුණ ගමන් යාගේ උෂ්ණත්වය අඩු වෙනවා ඒකවල පීඩණය වැඩි වෙනවා ඒතර පීඩණය වැඩි වෙන හේතුව නැවතත් මෙන්න මේ වායු ප්‍රවාහය මෙන්න මේ අර අඩු වෙන කලාවකට ගමන් කරගෙන යන්න පුළුවන් වීමක් සිද්ධ වෙනවා අඩු වෙන ගමන් අඩු වෙන කලාවේ ආයෙත් නැති වෙලා යනවා ඒතර අඩු වෙන ගමන්ත්තේ පැවැත්ම නැති වෙලා යනවා අනිවාර්යයෙන් අඩු වෙන කලාවේ පැවැත්ම නැති වෙනවා සිසිල් වෙන ක්‍රියාවලියකින්ම තමයි වැඩි වෙලාවක් මේක තවත් මේ හරියට සිසිල් වෙන්න බැරිම තව දවසන ප්‍රදේශවල කියන උත්තර ධ්‍රුවයට හෝ දක්ෂිණ ධ්‍රුවය කියන ප්‍රදේශයට ගමන් කරන්න පුළුවන්. මත කෝල් වෙන ගමන් ගමන් කරනවා. කෝල් වල ගමන් එක් කෝල් වෙච්ච ගමන් උෂ්ණත්වය වැඩි වෙනවා. කියන්නේ කීරණේ වැඩි වෙනවා. කීරණේ මේ පැත්තේ වැඩි වෙනවා. මෙන්න මේ දෙසට නැවතත් ගමාගෙන එන්න පටන් ගන්නවා. ඔබ තමයි සිද්ධන්නේ. ඔබට කියනවා අපි චක්‍රීය සුරේ චක්‍රීය ක්‍රියාවලිය කියන දෙයක් කියනවා. හරි. එහෙනම් දැන් ඉස්සරහින් දැන් මේ ඒ හම් කියපු විදිහට ගොලම් ඇතිවීම හේතුවෙන් මොකද අඩු වෙන කලාවක් ඇති වෙනවා කියලා. අන්නේ ඇති අඩු වෙන කලාවේ මුදම මරණ ස්ථානයක් තෝරගෙන තමයි මේ සුලි කියන ඇති සිංහනාට මෙහෙම ඇති. ඒතර අඩු වෙන කලාවේ මොනම තැනක් ඇති වෙච්චාම ඒ වටේ දෙන්නේ විශාල වායු ස්තන්ධයක් කැරකෙන්න පටන් ගන්නවා. يعني සමහරව කැරකීමන පටන් ගන්නවා. අන්නේ කැරකීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුලියක් නිර්මාණය වෙන්නේ. ඒ සුලියක් නිර්මාණය වෙනකොට ප්‍රධාන වශයෙන් කොටසකට අදාළ ගන්න පුළුවන් කොටස් තුනක් අතර ගන්න පුළුවන්. ඒක ප්‍රධාන කොටසක් තමයි ඔය ඇස කියන්නේ. සුලිය දිනවා, සුලිය වුණාම ඇතුළේ සුලිය දිනවා ඇස කියන කොටස. ඇස දිනවා ඊට අමතරව ඇහි දම කියන එක තියෙනවා. ඊට අමතරව ඇහි දම කියන එකක් යනවා. හරි ඇත්තටම ඇස කියන එක මම දැන් කතා කරවුවොත් ඇස කියන කොටසක් වෙනවා. ඊට අමතරව ඇහි දම කියන එකක් තියෙනවා. ඇහි දම කියන ප්‍රදේශයක් තියෙනවා. ඔය කොටස් තුන කොට පැහැදිලි කිරීමක් කරවුවොත් අසතියේ කොටස ගත්තොත් යාත්‍රම නිකන් මේ සම්පූර්ණ සුලිය චලිතය දක්වන එකනාගේ කේන්ද්‍ර වගේ. එතන මැදදී යාම දෙකකට තමයි රටේට අනිත් චලිතයේ සිද්ධ වෙන සුලි ගුණාටේ සුලිය ඇතුලේ එක වෙති සාකාර චලිතයක් තමයි දක්වන්නේ. චලිතයක් දක්වීමක් සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ මේ චලිතය දක්වනකොට අස කියන ප්‍රදේශයේ අස කියන කොටසේ මධ්‍ය ගත්තාම ওই මධ්‍යයේ ඇත්තම කිසිම හවක්කුවක් නැති කියන්නේ නිශ්චිත ප්‍රදේශයක්. කිසිම කාලගුණිත විභාගයන් නොකෙටම වෙන සෞම්‍ය ප්‍රදේශයක් තමයි යන්නේ ඇස කියන ප්‍රදේශය. මොකුත් නෑ තමයි එතන ඇසෙන්නේ. ඒතර ඇසක් කියන කොට සාමාන්‍ය කිලෝමීටර 30 60 65ක් වගේ ප්‍රදේශයකට කියන ඇස කියන කොටස. එතන එක මේ කාලගුණිත වශයෙන් නිශ්චල ප්‍රදේශයක් විදිහට බොහෝ වෙර නිශ්චල ප්‍රදේශයක් විදිහට සලකන්න පුළුවන්. එතන එහෙම වෙන්නේ හේතුව තමයි අර උෂ්ණ අධික වායු ප්‍රවාහය ප්‍රවේණය වල දියදෙන වාතය ඔක ඇතුළට තමයි හැක්කෙන කොටස ඇදෙනවා. එහෙනම් තමයි හැක්කෙන ප්‍රදේශයේ නිශ්චල වාතය ප්‍රධාන හේතුව වෙන්නේ. ඉතින් එහා කිලෝමීටර 30 65ක් වගේ ප්‍රදේශයකට යන්න පුළුවන් හැක්කෙන කොටස. එතකොට හැක්කෙන ප්‍රදේශයේ වායු ප්‍රවාහය තමයි හිටවම කියලා. ඔය හැම තමයි ඩේන්ජර්. ඒ කියන්නේ මේ ප්‍රදේශය තමයි ගුරුම් අධික ගුණාටු ලක්ෂණ ද්‍රවයේ අධික සිද්ධ වෙන අධික වැඩි බලාපොරොත්තු ග්‍රහණම් ප්‍රදේශයක් වෙන ඔය ප්‍රදේශය. ඔය ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ තමයි බයානකම වගේ ගුණාටු ඔකේ නිහාට යන ප්‍රදේශය. ඉතින් නිහා ප්‍රදේශය වැඩි වෙන ප්‍රදේශය සාමාන්‍ය විදුම් කියන ප්‍රදේශය විහිදී යනවා ලොකු ප්‍රදේශයක් ගන්න කිදිර සතුම් මුඟ දෙක වගේ පොඩි ප්‍රදේශයක ඉඳලා සතුම් දහම් වගේ ප්‍රදේශයක් දක්වා වුණා දසදහස වගේ ප්‍රදේශයක් දක්වා වුණා තව විහිදී යන පුළුවන් ලොකු ප්‍රදේශයකට එහෙනම් තමයි ඔක සිද්ධිවි සිදුවෙන්නේ ඒ වගේ දැන් සතුම්ුණාටවත් කඩාවැදීමකට ලක්න ගොඩනුමකට කිමක් හරි එකට පදාවැදුනා ඇත්තටම දැන් සතුම්ුණාට මෙහෙම ගමන් කරත් එහෙම මෙන්න මේ ටිකේ දේ සුලේ නින්දා ගුණාට ලක්ෂණ රහි අධික ලෙස සුලබේ සියල්ල ඇති වෙනවා. හැබැයි මේ ඇස කියන කොටසේ එන්නේ ප්‍රදේශයේ පාස් කරගෙන යනකොට ආයෙත් ගුණාට නිශ්චලතාවයට පත් වෙනවා. ඒ කියන්නේ අර ගුණාට ලක්ෂණ නැති වෙනවා. ඊට පස්සේ ආයෙත් ටික ටික හාට යනකොට ආයෙත් මේ ප්‍රදේශය ඇතුල් වෙනකොට ඇස කියන ප්‍රදේශය නැතුව ගුණාට මේ සුලේ අනිත් පැත්ත කියන ප්‍රදේශය ඇතුල් වෙනකොට ආයෙත් ගුණාට ආයෙත් පටන් ගැනීමක් සිද්ධ වෙනවා. ඒත් ඇස කියන ප්‍රදේශයේ නිශ්චලතාවයක් දක්වනවා. හරි තව උදාහරණයක් විතර ගත්තොත්
විශාල එකක් විශාල චක්‍රයක් විශාල ගුණාට වක්නන්නේ තියෙන සමාන අවස්ථාවනේ එක ඇසක් වෙනවල ඇස් දෙකක් පිළිගන්නත් පුළුවන් ඒ වගේ අවස්ථාවල ඇස් දෙකක් දෙන්නත් ඒ ඇත්තම එක ඇසක් තව කාලෙකයි ඒතර පවතින සාමාන්‍යයෙන් නම් ඇස් දෙකම තමයි ඇස් දෙකක් පවතින්නේ නැහැ එකක් තමයි පවතින චර්ජිය සිද්ධ වෙන්නේ දැන් අපි බලමු දැන් මේ සූර්ය කැරි කැරි කොහොම ගමන් කරනවා ගමන් කරනකොට ඇත්තම ඇඟි තියෙනකොට ඉහළ තියෙන උණුසුම් මධ්‍යම වාතය ප්‍රවාහය ඒ වාතය ප්‍රවාහය එහෙම වුණොත් අර අඩුවෙන්න කලාවේ නැති වෙනවා එතනවා ස්වභාවයෙන්ම ඒ කුණාටු තත්ත්වය නැති පහයලා යනවා හැම දැන් සම්හාර අවස්ථාවල කුටිේනෝ සුලිකුණාටු ඇතිව වළක්වන්න මේ අපි පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට කියනවා සෝල්ට් සිංක් කියන ක්‍රමයක් A sink could be constructed of recycled tires and other basic construction materials. Where hurricanes form, the ocean is about 82 degrees Fahrenheit on the surface. As divers know, the water is much colder down below. Using unlimited, free, wave energy and no moving parts, Sulcher sinks achieve gigawatt thermal pumping rates. Water exits the Sulcher sink 500 feet below, where the average temperature is only 50 degrees Fahrenheit. This warm water cools as it rises, mixing with the colder waters at depth. This is a simple way to perform a gargantuan task that could prevent billions of dollars in damage and save many, many lives. Thousands of Sulcher sinks would be needed to reduce the surface temperatures over the vast amount of ocean where these storms are formed. පොම්ප කරන විශාල සාගර තරංග භාවිතා කරලා පොම්ප කිරීමක් සිද්ධ කරනවා ඒ පොම්ප කරන අර උණුසුම් වෙලා තියෙන වාතය ප්‍රවාහය සිසිල් කරලා පල්ලිහා සිසිල් කරලා ඒ සිසිල් කරලා පහළට ගමන් කිරීම සැලසීමක් තමයි මේක සිද්ධ කරන්නේ එතන අර ස්වාභාවික වෙන්න තිබුණු ක්‍රියාවලියක සෝල්ට් සිංක් කියන ක්‍රමයෙන් කරන්ට් කූල් කිරීමක් කරලා වාතය ප්‍රවාහය පීඩනය අත්තරම වැඩි කරලා පල්ලිහාට දෙනවා එහෙම වුණාම ස්වභාවිකවම අන්නේ ක්‍රියාවලිය යටතේදී ස්වභාවික ගුණාත්මකත්වයේ නැතිවීමක් සිද්ධ වෙනවා. හරි ළමයි අපි දැන් කතා කරා කොහොමද ගුණාත්මක කියන එක ඇති වෙන්නේ සහ එක ෂෙවලා යන්නේ නැත්නම් ගුණාත්මක නැති නවතින්නේ කොහොමද කියන එක. දැන් මම ගුණාත්මක ගැන ඩිරෙක්ට් ඔබලාගෙන් විභාගෙදි ප්‍රශ්න අහලා නැහැ සම්බන්ධ ගුණාත්මක කියනවා කියන එක. ඒ වුණාම දැන් ඒක සම්බන්ධ කරලා ඔය ඇස් ඔන්න ඔය කියන ප්‍රදේශ සම්බන්ධ කරලා තරම මේ භ්‍රමණ ජනිතය වගේ දේවල් වල මුදානු භාවිත කරලා ස්ථාන ගැටලුවක් එහෙම ඇවිල්ලා තියෙනවා. මේ උදාහරණයක් විදිහට 2019 25 වෙනි MCQ කාලේ ගුණාටුවක් කියන සුලියක් සුලි ගුණාටුවක් කියන මාතෘකාවක් පදනම් කරගෙන. ඒකෙදි කියනවා මේ ඇසක් තියනවාට ඇසේ ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් ඊළඟ ඇසේ ඉඳලා කිලෝමීටර් 80ක් දුරින් යන වාත ප්‍රවාහක වේගය දින තියෙනවා 150 km/h වෙන එකක් කියලා අපෙන් අහනවා ඒ ඇසේ ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් තියෙන වාතය ප්‍රවාහය වේගය තමයි අපි අහන්නේ. එතකොට අපි ඒක හදන්න පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඇත්තටම මේ සුලියෙන් සම්පූර්ණ පද්ධතිය එක පද්ධතියක් විදිහට ගත්තාම ඒ මත බාහිර ව්‍යාපාරයක් ක්‍රියා කරන්නේ නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ කෝණික ගම්මිතාවයේ සංසිඳුණය කියලා අරගෙන තමයි ගන්න තියෙන්නේ. සමීකරණ වශයෙන් පැහැදිලි කරවොත් අපි කියන්න පුළුවන් ඇත්තටම I ඔමේගා එක සමානයි I ඔමේගා දෙක ආදී වශයෙන් සලකගත්තොත් එහෙම නැත්නම් ඩිරෙක්ට්ම ගත්තොත් මට නිකම්ම කියන්න පුළුවන් මොනනම් අවස්තුූර්ණය කියන කෙනා සම්බන්ධය ගත්තොත් රේඛීය ගෞමතාවයේ ඝූර්ණය ට සමානයි කියලා ගන්නත් පුළුවන් මේ ගෞමතාවය ගෞමතා ශාස්ත්‍රයේ එහෙම ගත්තොත් එහෙම මට කියන්නේ සමීකරණ හදලා ගන්න පුළුවන් ඕකේ b එක r එක සමානයි b දෙක r දෙක ආදී වශයෙන් කළා එතන මේ බී එක කියලා කියන්නේ අපි හිතමු කිලෝමීටර 80ක් දුරින් තියෙන ප්‍රවේගය කියලා. ඒක 150 කියලා ගත්තොත් R එක කියලා කියන්නේ ඒකේ රේඩියස් එක R 80 කියලා ගත්තොත් ඒ වගේම අපි නොදන්න ප්‍රවේගය V දෙක කියලා ගත්තොත් ඒකේ දුර කිලෝමීටර 40ක් කියලා. අය 40 ආදේශ කියලා ගත්තොත් අපි උත්තර ගන්න මේක විදිහට නම් V දෙක නම් 31 කියන මිච් කියන එකක් කියලා. හරි එතන මේක පාවිච්චි වෙනනම්
කොනික ගම්මිතා සංස්කෘතික නාටක රැස්වීමක් කියන මාතෘකාවකින් තමයි ප්‍රශ්නේ කතා කරේ. හරි එහෙනම් ඇති ළමයි.